ෆැමිලි කිචන් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම වෙනදා වගේම ගොඩාක් ආදරෙන් channel එකට එකතු කරගන්නවා. අද ඔයාලට හදලා පෙන්නන්න හිතුවේ විශේෂ දෙයක්. හැමෝම කැමතිනේ sandwich කන්න. ඉතින් sandwich කනකොට අනිවාර්යෙන්ම අපිට පාන් ඕන වෙනවා. හැබැයි මම ඔයාලට කලින් දාලා තිනවා රුලන් වලින් sandwich හදාගන්න විදිහක් පාන් නැතුව. ඉතින් අදත් ඒ වගේම තමයි පාන් පාවිච්චි කරන්නේ නැතුව තමයි මේ sandwich එක හදාගන්නේ. අපි පාවිච්චි කරන්නේ අල. ඉතින් බලමු එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව sandwich එකට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. මම අරගෙන තිනවා අල ග්‍රෑම් 700ක් සම්බල අරගෙන තියෙන්නේ. දැන් මම කරගන්න මේ ටික හොඳට පොඩි කරගන්න එක. ඉතින් පොඩි කරගන්නකොට ඔයාලට ගොඩක් ලේසි ග්‍රේට් කරගන්න ඕන නම් එතකොට ලොකු කෑලි හිටින්නේ නැහැ. හොඳටම පොඩි කරගන්න පුළුවන්. අල ටික මම මේ විදිහට හොඳට පොඩි කරලා තියෙන්නේ. මම මෙතන අරගෙන තියෙනවා බිස්කට් කුඩු ග්‍රෑම් 50ක්, රසානුව ලුණු, රසානුව ගම්මිරිස්. තව මම අරගෙන තියෙනවා සූදුරු ඇට ටිකක්. මේක අවශ්‍යම දෙයක් නෙවෙයි, ඔයාලට කැමති නම් එකතු කරගන්න පුළුවන්. ඉස්සෙල්ලා මම කරන්නේ පොඩි කරගත්ත අල ටිකට දාගන්නවා බිස්කට් කුඩු ටික. ඒකට දාගන්න පුළුවන් රසානුව ලුණු. දැන් මම දාගන්නවා ගම්මිරිස් කුඩු. මේ විදිහට මම ඔක්කොම ටික දාලා හොඳට අනාගත්තා. ඉතින් මේකට ඔයාලට තව කැමති දේවල් එකතු කරගන්න පුළුවන්. සෑන්විච් එක මැදට දාන ෆිලින් එකට මම අද ගොඩක් දේවල් දාගන්නේ නැහැ. චීස් පෙත්තක් විතරයි දාගන්නේ. ඔයාලට මේකටත් කැමති දේවල් දාගන්න පුළුවන්. මස් මාළු කන කට්ටිය ඉන්නවා නම් ඒ කට්ටියට ඒ දේවල් දාගන්නත් පුළුවන්. බිත්තර ඒ වගේ ඕන දෙයක් දාගන්න පුළුවන්. දැන් මම කරන්නේ අල මිශ්‍රණයෙන් ටිකක් අරගෙන පාන් පෙත්තක් හැඩයට මේ විදිහට හදාගන්නවා. ඒක උඩින් මම දැන් තියාගන්නවා චීස් පෙත්තා. දැන් මම කරන්නේ අල වලින් තවත් ඒ වගේම පාන් පෙත්තක් වගේ හදාගෙන උඩින් හොඳට අලව ගන්න එක. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් හැම එකම හදාගන්න. මේ විදිහට තමයි මම සෑන්විච් ටික හදාගත්තේ. ඉතින් හතරක් මම මේ විදිහට හදාගත්තා. සෑන්විච් වලට මම වැඩිපුර අල දාගත්ත නිසා මේ වගේ ටිකක් මහතර හදාගත්තේ. ඔයාලට පුළුවන් ගන්න ප්‍රමාණවල චුට්ටක් අඩු කරලා හීනෙට හදාගන්නත් පුළුවන්. දැන් අපිට තියෙන්නේ මේක අවන් එකේ හරි එහෙම නැත්නම් ගෑස් ලිපේ අපිට පෑන් එක හරි මේක දෙපැත්ත හොඳට ෆ්‍රයි කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහේ පෑන් එකක් නොවුනත් ඔයාලට සාමාන්‍ය පෑන් එක හොඳට තෙල් ටිකක් දාලා මේක දෙපැත්ත දාලා හොඳට ෆ්‍රයි කරලා ගන්න පුළුවන්. පෑන් එක හොඳට රත් වෙනකොට අපිට පුළුවන් සෑන්විච් ටික හොඳට ෆ්‍රයි කරගන්න දෙපැත්තම.
මේ විදිහට තමයි සෑන්ඩ්විච් එක හදාගත්තේ. ගොඩක් ලස්සනට ඒ වගේම ගොඩක් රසට ඔයාලට හදාගන්න පුළුවන්. අතවට දාගන්න දේවල් ඔයාලට කැමති දෙයක් දාගන්න පුළුවන්. මේ විදිහටම නෙවෙයි ඔයාලට කැමති කැමති දේවල් කැමති විදිහකට දාගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම හදලා බලන්න. පොඩි අය වුණත් ආසාවෙන් කයි. හැදුවොත් ෆැමිලි කිචන් FB page එකට ෆොටෝ එකක් එවන්න. ඒ වගේම like එකක් දාන්න, comment එකක් දාන්න. තවත් කෙනෙක්ට බලන්න share කරන්න. Subscribe කරලා නැති කට්ටිය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම channel එකත් එක්ක එකතු වෙන්න. Bell icon එකක් tick කරන්න. මේ වගේම තවත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.